අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්දණය කපුව දිගහැරුම ශ්‍රද්ධරූප වාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වැළැක්වූ වාරණයක් හිටුවයි ඉදිරි මාස 6 සඳහා ප්‍රමාණවත් සහල් සංචිත පවතින බවට වෙළඳ කටයුතු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් තව මාස 6ක් 7ක් වෙනකන් කිසිම සහල් සිගයක් එන්න අවස්ථාවක් නැහැ ඒක අවධාරණයෙන්ම කියනවා ඒ ගැන කිසිම බයක් රැකියක් තියාගන්න එපා ඍජ්වේ ආර්යා ළමාරෝහල තුල මන්දපෝෂණ තත්ත්වයක් ඇතිව ඇති බවට සමාජය තුල පැතිර යන වාර්තා සත්‍යයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි රුසියාවේ අමාත්‍යංශ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ ලබා දී තිබූ වාර්ණ නියෝගයක් හිටුවමින් අද තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට අවසර හිමි වුණා. රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවාවට අයත් එයාබස් A330 300 ගුවන් යානයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ ලබා දී තිබූ වාර්ණ නියෝගයක් හිටුවමින් අද තවත් නියෝගයක් නිකුත් කළා. කොළඹ වාණිජ මහාධිකරණයේ ලබා දී තිබූ වාර්ණ නියෝගය වහම අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් අද කොළඹ වාණිජ මහාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි අතර එය සැලකිල්ලටගත් අවස්ථාවේදී කොළඹ වාණිජ මහාධිකරණය මගින් අදාළ වාර්ණ නියෝගය ඉවත් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව පසුගිය දෙවනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලේ නවතා තිබූ එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාබස් 330 300 ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටත් වෙයාමේ අවසරය හිමි වුණා. රුසියානු සමු ආණ්ඩුවේ එරොෆ්ලොට් ගුවන් යානාව SU-289 දවස් කීපයකට පස්සේ අත්අඩංගුවෙන් නිදහස් කරලා කොළඹ සිට මොස්කව් බලා යනවා. රුසියානු සමු ආණ්ඩුව යුක්‍රේන් රාජ්‍යත් අතර යුද්ධය ආරම්භ වුණාට පස්සේ රුසියානු එරොෆ්ලොට් ආයතනය ලෝකේ රටවල් සිය ගානකට ගියා. ඒ හැම ගුවන් යානාවක්ම වැඩි ප්‍රමාණයක් ලීසින් කරපු ඒවා තිබුණේ. ඒවා ඔක්කොම රටෙන් පිටවීම තහනම් කරා, එහෙම නැත්නම් නතර කරා. මොකද ඔවුන්ගේ ගුවන් යාන 12ක් ඒ වෙනකොටම අත්අඩංගුවට ගත්තා. ඒ නිසා ඔවුන් තීරණය කරා රටෙන් පිටට යන්නේ නැහැ කියලා. අන්න ඒ කාලයේදී අපෙන් විමසුවා ලංකාවට එන්නේ කොහොමද කියලා. ලංකාවේ රජය පොරොන්දු සහතිකයක් දුන්නා. අපේ රටට ආවොත් අපේ ගුවන් තොටුපළකදී රුසියානු ලියාපදිංචිය ගුවන් යානා අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. ඒක මත ගුවන් යානා අප්‍රේල් 8 වෙනිදා ඉඳන් දිගටම ආවා. දැනට ගුවන් යානා 24ක් ඇවිල්ලා තියෙනවා. අවසාන සංචාරක අරන් ආපු එක තමයි අත්අඩංගුවට ගත්තේ. මේ අත්අඩංගුවට ගන්නකොට ඔහුන් උසාවි නියෝගයක් අරන් තිබුණා. එංගලන්තේ ලීසින් කම්පැනියකට මුදල් ගෙවපු නැති ප්‍රශ්නයක් උඩ මෙය නතර කරා කියලා. එතනදිම අධිකරණයේ ගුවන් තොටුපළට කිසිම නියෝගයක් දීලා තිබුණ නැහැ මේ ගුවන් යානාව නතර කරන්න කියලා. ඒ මොහොත වෙනකොට මේ මගින් හිටියේ ගුවන් යානාව තුල. ඒ වගේම දැන් අපිට වෙලා තියෙන කැළල නිසා රුසියානු සංචාරකයන් ලංකාවට එීම අඩු වීමට ගොඩක් උඩට ඉඳ තියෙනවා. මොකද එරොෆ්ලොට් ආයතනයේ සතියකට ගමන් වාර 3ක් සිදු කරපු ගුවන් ගමන් සම්පූර්ණයෙන් නතර කරලා ඒ ගුවන් ගමන් වාර 3 මාලදිවයිනට හරවා ඉවරයි. දැනට අපිට රුසියාවෙන් ඒ ලැබෙන්න තියෙන මිලියන් 500ක ණය මුදල නොලැබෙන්න ඉඩ තියෙනවා. අය ණය මුදල ලැබුණොත් අපිට අඩු මුදලට බොරතෙල් ගන්න පුළුවන්, ඒ වගේ ගල්ලඟුරු, ඒ වගේම ගෑස්, ඒ වගේම පොහොර, ඒ හැම දෙයක්ම අපිට නැති වෙනවා. ඒ වගේම ඉදිරියේදී අපිට යම් කිසි අවස්ථාවක UN එකේ සහයෝගය ලබා ගන්න අපිට තියෙන්නේ රුසියානු සමු ආණ්ඩුව. දැන් බොහොමම ආරුවෙන් හදාගත්ත මේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තප්පර ගානක් ඇතුළත විනාශ වුණා. මේක හදාගන්න පුළුවන් නේද? මේක හදාගන්න පුළුවන්. තීන්දුව తీරුණු හරියට අරගෙන ඒ නිලධාරින් ඒ ඇමතිවරුන් ඒ රාජ්‍යයට යවලා නැවත ඒ පාලම ගොඩනගන්න ඕන. සාධාරණ ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ දැමිය යුතුය යන අදහසේ තමාද සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩු මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සභාපතිවරයා සඳහන් කළේ විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති ණය ප්‍රමාණයද ඉතා ඉහළ අගයක පවතින බවයි. විදුලි බිල වැඩි කරන්නේ කියලා තීරණයක් අරගෙන නැහැ තාම. නමුත් විදුලි බිල වැඩි කරන්න නැතුව CB එකට ගිය මාසේ පඩිය ගෙව ගන්නත් බැරි වුණා. දැන් අපේ ආදායම් බිලියන 277යි.
වියදම බිලියන 755ක් වෙනවා 277 755ට වැඩි කරන්න වන්නම් කරනවා කියලා කියන්නේ නැහැ වැඩි කරනවා නම් 100ට කීයකින් වැඩි කරන්න වේද 100ට 250කින් විතර වැඩි කරන්න වේ මං හිතන්නේ රජයක් ඒ විදිහට යයි කියලා මොකද එහෙම වුණොත් එහෙම අවසාන මිනිසුන්ට ගිවන්න බැරි වුණොත් එහෙම මිනිස් ඊකට විදුලි බිල ගිවන්නේ නැති විදිහනේ ඉතින් ඒ වගේ ප්‍රශ්න එනවනේ ඒකෙන් ද සාධාරණ ගන්නකින් විදුලිය වැඩි කළ යුතුයි කියන එකට මම එකඟයි මොකද එහෙම එකඟ වෙන්නේ එකක් 2014 න් පස්සේ විදුලි බුල කවදාත් වැඩි කරගත්තේ නැහැ ලංකාවේ හැමදේම වැඩි වුණා 2014 ඉඳලා 2022 වෙනකම් වැඩි කරගත්තා ඒක මහජනයාගේ වරදක් නෙවෙයි අපි අවුරුද්දෙන් අවුරුද්ද පොඩ පොඩ වැඩි කරගත්තා නම් මහජනයාට මේ පිම්ම දරන්න බැරි විදියට එන්නේ නැහැ අපි ඒක වැඩි කරගත්තේ නැහැ දැන් ඒකින්ද එකපාරට 277 755ට වැඩි කරන්නේ කිව්වම ඉතින් මේ රටේ මිනිසුන්ට වෘතු දෙන්නේ නැහැ නේ ඒකින්ද අපි මමත් එතන නැහැ ඒකට වැඩි කළ යුතුයි කියන තැනට 1962 ඉඳන් කණිද තෙල් නීතික සාන්තාව පටන් ගත් දවසේ ඉඳලාත් 1962 ඉඳලා විදුලි බල මණ්ඩලය තොහින්ලත් විදුලි බලාගාරවලට අවශ්‍ය තෙල් ටික දුන්නේ කණිද තෙල් සංස්ථාව. හැබැයි හැම අවුරුද්දෙම විදුලි බල මණ්ඩලය පුරුද්දක් වශයෙන් කණිද තෙල් සංස්ථාවට සපේන ඉන්ධන වලට කලට වෙලාට සල්ලි ගෙව්වේ නැහැ. ආණ්ඩුවේනේ හැම අවුරුද්දෙම බිලියන 80ක් 90ක් කොහොමත් ගෙවන්නේ නැහැ. ඉදිරි මාස 6ක කාලයක් සඳහා මෙරට සහල් සංචිත පවතින බව වෙළඳ කටයුතු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ නිසා වීතෝක රැස්කිරීමෙන් වළකින ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. කොයිම වෙලාවකවත් අපිට සහල් හිගයක්වත් එහෙම නැත්නම් අත්‍යවශ්‍ය බහන් හිගයක්වත් වෙන්නේ නැහැ. මොකද අපි සහල් අපි ගත්තොත් අපේ මේ මහා කන්නේ වි අපිට තවත් මාස 4කට අනිවාර්යෙන්ම අපි ළඟ තියෙනවා. එතකොට අපිට ජූලි වෙද්දී අපිට යල කන්නේ කැපෙනවා. ඒ යල කන්නේ කැපුණම ඒකෙනුත් අපිට තව මාස 2ක් හෝ 3ක් අපිට වි තියෙනවා. අවසානයේ මාස 2ක් ඊළඟ මහා කන්නේ පෙබරවාරි මාසයේ වෙද්දී තමයි කැපෙන්නේ. ඒ වෙද්දී තව මාස 2කට 3කට තමයි හාල් අපිට අඩුවක් වුණොත්. සාමාන්‍ය තත්ත්වයක් අපි අවුරුදු 3 4කට සරයක් හැම අවස්ථාවකම හාල් ආනයනය කරලා තියෙනවා ඔය නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කාලවල නිසා සමහර අවස්ථාවල දේදී වෙලා තියෙනවා ඒ නිසා අපිට ඒ මදිපාඩු අපි දැම්මම ආනයනය කරන්න කටයුතු කරලා තියෙනවා ඒ නිසා කිසිම වෙලාවක තව මාස 6ක් 7ක් වෙනකන් කිසිම සහල් සිගයක් එන්න අවස්ථාවක් නැහැ ඒක අවධාරණයෙන්ම කියනවා ඒ ගැන කිසිම බයක් සැකයක් තියාගන්න එපා වි මිටි වශයෙන් ගිහිල්ලා ගෙවල් වල තියාගන්න එපා කිසිම තේරුමක් නැති වැඩක් ඒ වගේම තමයි අනිකුත් අත්‍යවශ්‍ය බහඬ මේ ටිකේ අපි කවුරුත් දන්නවා මහා බැංකුව තීන්දුවක් කරන් තියෙනවා මේ ඕපන් account නවත්තන්න. ඒ කියන්නේ බැංකු හරහා නොවන සියලුම ගනුදෙනු නවත්තන්න. ඒ හරහා ආනයනය කරව විශාල ප්‍රමාණයක් අපෙන් ඉල්ලීමක් කෙරුවා ඒ අය ඒ ඕපන් account හරහා තමයි ගෙන්නුවේ. ඒ අනුව ඒ ගෙන්නන්න බැරුව ගියොත් ඒ අයට මේ ආනයනය කිරීම නවත්තන්න වෙනවා කියන එක. ඒ නිසා අපි අවශ්‍ය පීවර ගත්ත එයාට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය අපි බැංකු හරහා ලබා දෙන තීන්දුවක් ගත්තා. අපි ගණන් බලන විදිහට මාසෙකට ඇමරිකාන් ඩොලර් මිලියන 100ක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා මහා බැංකුව තීන්දුව කරා අපිට ඒ ආනයනය කරුවන්ගේ ලයිස්තු ගත කරලා ඒ අයට අපි ලයිස්තුව මහා බැංකුවට ලබා දුන්නට පස්සේ බැංකු වලට දන්වනවා මහා බැංකුව මේ අයට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම ජනතාවට යුතුයකමක් තියෙනවා මේ බඩු එක්රැස් කරන්න එපා කියන එක. මොකද මේක සමහර අයට සල්ලි තියෙන්න පුළුවන් සමහර අයට සල්ලි නැති වෙන්න පුළුවන් එතකොට අපි කවුරුත් දන්නවා සාමාන්‍ය සිද්ධාන්තයක් වැඩිපුර තැම්පත් කරගන්න එහෙම නැත්නම් ගබඩා කරන්න පුළුවන් අය ගබඩා කෙරුවොත් අනිත් අයට නැති වෙනවා ඒක සාමාන්‍ය දෙයක් නමුත් මේක වෙළඳපොළ තුලින් අපිට සාමාන්‍ය වෙළඳපොළ තුලින් මේක අපිට පාලනය කරගන්න පුළුවන් වෙළඳපොළ අසාමාන්‍යකරණය කරන්න එපයි කියන එක තමයි මං ඉල්ලන්නේ ඉන්ධන අර්බුදයේ හමුවේ මෙරට වස්ථාවනයේ අද පැවතියේ අවම මට්ටමක බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මේ අතර මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හෙට දිනේදීත් බස් රථ ධාවනය අවිනිශ්චිත මට්ටමක පවතින බවයි. ඩීසල් අර්බුදයේ හේතුවෙන්
අද දිනේ බස් ධාවනයට බාධා එළිබුණා. ඒ අනුව අද පෙරවරු වේ දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය වූයේ සමස්ත බස් ප්‍රමාණයෙන් තුරින් එකක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ. අද සමස්ත බස් රථ ධාවනය කරන්න හම්බෙලා තියෙන්නේ ලංකා පුරාම බස් රථ 5000කට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි මේ සමස්ත ලංකාවේම අපිට ධාවනය කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒතකොට මෙහෙන් කොළඹ දිස්ත්‍රික්කේ අපි ධාවනය කරනවා 130ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම යාපනයේ දිස්ත්‍රික්කේ යාපනයේ අර්ධද්වීපයේ අපි ධාවනය කරනවා 130-35ක් වගේ ප්‍රමාණයක්. නමුත් අනිත් ප්‍රදේශවල බස් රථ සේවාව පූර්ණ විදියට අඩාල වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන ඒ ප්‍රදේශවල 25-15ක් දක්වා ධාවනය වෙලා තියෙනවා. ඒ වගේම ඇතැම් මාර්ග අද පූර්ණ වශයෙන්ම ධාවනි උනේ නැහැ. ඉතින් ඊයේ දිනේ ලංගම් සභාපතිවරයා අපට පොරොන්දු වුණා ඩීසල් ලබා දෙන කටයුතු කරනවා කියලා අනිත් ඩිපෝ වලින්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින්ම අද මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනී කියලා. ඒතකොට අපිට අඩු ගානේ සාමාන්‍ය තත්ත්වයකට බස් රථ ධාවනය කරන්න අපිට බස් රථ වලට සඳහා දිනකට අඩුම වශයෙන් ලීටර් ලක්ෂ 10ක්වත් අවශ්‍යයි. කෙසේ වෙතත් දුරගමන් සේවා සහ ග්‍රාමීය සේවා සඳහා සාමාන්‍ය පරිදි බස් රථ ධාවනයට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ. එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී ASP වීරසූරිය මහතා සඳහන් කළේ දැනට මණ්ඩලයේ සතු ඉන්ධන සංචිතයේ ඉදිරි දින කිහිපයේ බස් රථ ධාවනය සඳහා ප්‍රමාණවත් බවයි. ලංගම බස් රථ දුවනවා පෞද්ගලික බස් රථ දුවන්න හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මේදී අනිවාර්යම කියන්න ඕන ලංගම සහ පෞද්ගලික අංශයේ බස් රථවල ඝට්ටනයක් අත ළඟම වෙනවා. පෞද්ගලික බස් රථ ටික ධාවනය කරන්න කටයුතු කරලා ඒ උදව් කරන්න අපිට ස්ථීරව ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. හෙට දවසේ අපි බස් රථ කොච්චර ධාවනය කරනවාද කියලා. මොකද අද හම්බුනොත් විතරයි අපිට බස් දුවන්න වෙන්නේ. දුර සේවා පූර්ණ වශයෙන් අඩාල වෙමින් තියෙනවා. කෙටි සේවා කොළඹ දිස්ත්‍රික්කයේ ටිකක් ධාවනය කරනවා. ඒ අනිත් ප්‍රදේශවල 15%, 20%ක් වගේ ප්‍රමාණයක් ධාවනය වෙනවා. කොළඹ 30%යි. ඉතින් සමස්තයක් විතර බැලුවාම අපිට බස් රථ 5000 ධාවනය කරන්න සිද්ධ වෙලා තියෙනවා ලංකාව පුරා. දෙවයින පුරා පාසල් වල පළමු වාරයේ දෙවන අධිකර අද ආරම්භ වුණා. මේ අතර ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පාසල් ප්‍රවාහන ගාස්තු 40%කින් වැඩි කරන බව පාසල් ළමුන් ප්‍රවාහන සේවා සපයන්නන් ප්‍රකාශ කළා. පසුගිය සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ආරම්භ වූ නව පාසල් වාරයේ පළමු අධිකර පසුගිය මස 19 වනදා අවසන් කෙරුණේ දෙවයින පුරා පාසල් රැසක් සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමත් සමගයි විභාග කටයුතු අවසන් වීමෙන් අනතුරුවයි දෙවයින පුරා පාසල් වල පළමු වාරයේ දෙවන අධිකර අද ආරම්භ වුණේ. අපි උත්සාහ ගන්නවා කොහොම හරි පෙරවරු ගමන් වාර ටිකවත් දරුවන් වෙනුවෙන් කරන්න. දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් කරන්න කටයුතු කරන්න එපා. ඒ අනුව අද සිට ආරම්භ වන පාසල් වාරයේ නව අධිරේදී අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස සියලු පාසල් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී තමන් ගැටලුකාරී තත්වයන් රැසකට මුහුණ පාන බවයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කළේ. අපිට ලොකු අර්බුදයක් ගොඩනැගිලා තියෙනවා මේ ඉන්ධන සම්බන්ධ. මේ පාසල් ළමුන් ප්‍රවාහන සේවය සඳහා ඉක්මනින්ම වැඩපිළිවෙලක් සකස් කර ඔවුන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා සහයෝගය දක්වන්න. නැත්නම් අපිට ඉදිරියට මේ සේවාව පවත්වාගෙන යාමට අපහසුයි. ඒතරම මේ අවස්ථාව වෙන විට දින දෙකක් සඳහා පමණයි මේ ඉන්ධන අපගාව තියෙන්නේ මේ වෙලාවේ. ගොඩක් වාහන දාවෙත් නැහැ. මේ අඩුම ගන්න මේගොල්ලෝ මොකක් හරි කරනවා නම් හොඳයි. ඩීසල් ටික ලබා ගන්න. නැත්නම් හරි අමාරු කරගෙන යන්න. එමෙන්ම ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පාසල් ප්‍රවාහන ගාස්තු 40%කින් වැඩි කරන බව ඇතැම් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගම් සඳහන් කළා. අපි ඇත්තටම තීරණය කරා සියලුම සමාජිකයන් අපි ඉල්ලීමක් කරා ඔවුන්ට මේ මිල සංශෝධනය කරගන්න අවස්ථාව අපි ලබා දෙනවා. සේවය ලබා ගන්න දෙපාපියන් සහ අපේ සේවා භාරකරු සමග සාකච්ඡා කර සාධාරණ ගාස්තුවක් අය කරගන්නා ලෙස අපි අපේ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඍජුවේ අරයාල අමාරෝහල තුළ ප්‍රතිකාර ලබන දරුවන්ට මන්ද පෝෂණ තත්ත්වයක් ඇතිව ඇති බවට සමාජය තුළ පැතිර යන වාර්තා අසත්‍ය බව ඍජුවේ අරයාල අමාරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ නිවෙස්වල ආහාර සැපීමේදී සිදුවන යම්කිසි දුර්වලතාවයක් හේතුවෙන් එම මන්ද පෝෂණයෙන් පෙළුණු දරුවන් වාර්තා වී ඇති බවයි.
රෝහල තුල ඉන්න සෑම දරුවෙක් එක්කම තමන්ගේ මවක් තියෙනවා. ඒ වෙනකොට සාමාන්‍ය මේ රෝහලේ නම් 1016ක් තියෙනවා. එතකොට මේ හැම දරුවෙක් එක්කම සෑම මවක්ම ඉන්න නිසා සාමාන්‍යයෙන් ගත්තම ඉන්න දරුවගේ දෙගුණයක් සාමාන්‍යයෙන් මේ රෝහල තුල ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රැඳී සිටිනවා. එතකොට දරුවාට විතරක් නෙවෙයි අපි ආහාර ලබා දෙන්නේ. දරුවා සමග ඉන්න මවටත් සම්පූර්ණම ආහාර වේල තුනක් අපි ලබා දෙනවා. ඒ වගේම දරුවාටත් ලබා දෙනවා. මේ නිසා මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමති කිසිම දරුවෙකුට කිසිම දවසක අපි කිසිම අවස්ථාවක ආහාර වේලක් ලබා දීම ප්‍රතික්ෂේප කරන්න ලබා දීම එහෙම නැත්නම් අතපසු වෙලක් නැහැ. අපි සෑම දිනකම ඒ මවටත් ඒ වගේම දරුවාටත් අවශ්‍ය ආහාර වේල අපි ලබා දෙනවා. මොකද මේ ආහාර ලබා දීම සිදු කරන්නේ කොන්ත්‍රාත්කරුවන් අතර කොන්ත්‍රාත්කරුවන්ට අපි වාර්ෂිකව ටෙන්ඩර් ක්‍රමයේ මගින් මේ ආහාර ලබා දීම ලබා දීලා තියෙනවා. ඔවුන් ඒ ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා අපේ ඇනුමට අනුව. එම නිසා මම රෝහල තුලදී දරුවන්ට ආහාර ලබා දීම සිදු වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා යම්කිසි ආහාර මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වෙනවා කියලා කියනවා නම් ඒ ප්‍රකාශය මම තරයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම හැබැයි එක දෙයක් මම පිළිගන්නවා. අපි දන්නවා රට පුරාම ආහාරවල යම් කිසිය ආකාරයක මිල වැඩිවීමක් තියෙනවා. ආහාර හිගෙකුත් යන සමහරක් ක්‍රමයේ වර්ගවල තියෙනවා. එම නිසා සමහරක් වෙලාවල් වලට මේ රටේ මන්ද පෝෂණ තත්ත්වයක් අනාගතයේදී ඇතිවීමේ හැකියාවක් තියෙන පුළුවන්. ඒකට ඉතාමත්ම වගකීමෙන් තමන් දෙමාපියන් වැඩ කටයුතු කරන්න ඕන. දරුවාගේ ආහාර වර්ගයේ කුමක්ද කියන එක හරියාකාරව දෙමාපියන් හඳුනා ගන්න ඕන. ඒ හඳුනාගෙන දරුවාට අවශ්‍ය ආකාරයට සමබල ආහාර වේලක් ලබා දීම සඳහා දෙමාපියන් කටයුතු කරන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුදු 10ට වඩා අඩු දරුවන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න අද වන විට ලංකාවේ ජීවත් වන හැම දිනාම වැඩි උනන්දුවක් දක්වන කාරණයක් තමයි ගෙවතු වගාවට යොමු වීම. සිය ගෙවත්තේම භෝග වර්ග වගා කරමින් මේ සඳහා සූදානම් වූ තවත් දිරිය කාන්තාවක්. ඉදිරියේදී මතුවිය හැකි ආහාර අර්බුදය ගැන අද වන විට විද්වතුන් බොහෝ ප්‍රමාණයක් අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුවයි අපේ ජනතාව කවදත් හුරු පුරුදු වගාවන්ට දැන් දැන් නැවත නැවත යොමු වීමට පටන් අරන් තියෙන්නේ. ඒ අතර සමහරු පුරුද්දක් විදිහට කාලයක සිටම මේ ගෙවතු වගාවන්හි නිරත වී ඇති පුවත්ද අපට වාර්තා වුණා. මේ කතාව අපිට වාර්තා වුණේ අනුරාධපුර දුණුපොතගම ප්‍රදේශයෙන්. ඇතිවිය හැකි අර්බුදයට මුහුණ දීමට මෙම දිරිය කාන්තාව මේ වන විටත් සූදානම් වී අවසන්. තම පවුලේ අවශ්‍යතාවය මැනවින් හඳුනා ගනිමින් ගෙවත්තේ වගා කළ හැකි සියලු ඉඩ කඩ භාවිතා කරමින් ඇය මේ වගා කටයුතු වල නිරත වෙනවා. තමන්ගේ එදිනෙදා ආහාර වේල සඳහා අවශ්‍ය සියලුම භෝග වර්ග ඇය සිය ගෙවත්තේ වගා කර ඇති අයුරුයි මේ. මංගුහෝ දුරට කොම්පෝස් වලින් ගොම වල මේවා කරලා තමා මම මේ පැල හදලා තියෙන්නේ. මල් පෝච්චි වල පවා හදලා තියෙනවා. මගේ ගෙවත්තේ පළතුරු බොහෝමයක්ම තියෙනවා. මම මගේ දරුවන්ට පවා ඒ පළතුරු කන්න තියෙනවා. චෙරි, අඹ, දෙළුම්, අන්නාසි හැම දෙම වාගේ තියෙනවා මගේ ගෙවත්තේ. මං අම්මිරිසුත් තමකා කරලා තියෙනවා. වම්බුඩු, වණ්ඩක්කා, මාළු මිරිස්, තක්කාලි මේ කහ වගා කරලා තියෙනවා. මේ ගම්මිරිස් තියෙනවා. බොහෝමයක්ම තියෙන මම බොහෝ දුරට දැන් ගෙදරින්ම තමා මේවා කරගන්නේ තියෙන මෙම දිරිය කාන්තාව පවසන්නේ තමන් ගෙදරට අවශ්‍යල බොළු වෙළඳ පොලෙන් මිලදී නොගන්නා බවයි. තමන්ට ලැබෙන සුළු කාලය එමෙන්ම තමන්ගේ නිවසේ ඇති ඉඩ නිසි පරිදි කළමනාකරණය කරමින් මේ ආකාරයෙන් කුමන හෝ භෝගයක් වගා කිරීමට පෙළඹීම මේ කාල සීමාවේ දැඩි අවශ්‍යතාවයක් බව අපද ඔබට නැවත නැවත සිහිපත් කරනවා. මගේ දරුවන්ට කාගෙන්වත් ඉල්ලගෙන කණ්ඩන ඕනේ නැති හින්දා මම මගේ මහන්සියෙම හැම දෙයක්ම හදලා තියෙන්නේ. ඉදිරියේදී ආහාර අර්බුදයක් එනවා කියලා තියෙනවා. ඒ හින්දා ඔබලාත් මම වගේම මේ විදියට පුංචි ඉඩ කඩක හරි මගේ වත්තේ මං සෑම තැනකම වාගේ වගා කරලා තියෙනවා. ගෙදරින් මල් පෝච්චියක පවා මල් වලට වඩා Tamanට ඕන කරන මිරිස් පැලයක්, මාළු මිරිස් පැලයක්, තක්කාලි පැලයක් හදාගන්න. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ගතවූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 663869ක් දක්වා ඉහළ වමින්. මේ අතර ගතවූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දක්ුණේ 16518ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන समस्त पुद्गलेन संख्याव 385ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ समस्त पुद्गलेन संख्याव දක්වන්නේ 6,436,966ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අද සිට දොළොස්වැනිදා දක්වා දෛනික විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට 10 වෙනිදා දක්වා දිනකට පැය 2යි විනාඩි 15ක් විදුලිය විසන්දි වෙනු ඇති. එමෙන්ම 11 සහ 12 යන දිනවලදී දෛනික විදුලි කප්පාදුව පැයකට සීමා වන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් ජුනි මාස 18 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා. මේ වන විට දිවයිනේ උද්ගතව ඇති තත්ත්වය හා ප්‍රායෝගික ගැටලු හේතු වෙනුයි මෙම විභාගයේ නියමිත දින පැවැත්වීම අතිරුවා ඇත්තේ. 31 වෙනිදා පැවති ශාසන ආරක්ෂක බල මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම විභාගයේ පැවැත්වෙන දිනය ඉදිරියේදී සියලු විභාග අපේක්ෂක දහම් පාසල් ගුරු භවතුන්ට දැනුවත් කරන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කළේ. දිවයින පුරා පාසල්වල පළමු වාරයේ දෙවන අදියර ආරම්භ වූවද හැටන් නෝබුඩ් දමිළ විද්‍යාලයේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්ව විරෝධතාවයක නිරත වී තිබෙනවා. ඒ පාසල් නිවාඩු සමයේම පාසලේ කොළොස්වන ශ්‍රේණියේ පන්ති කාමරයකට ඇතුළු වූ පිරිසක් මත්පැන් පානය කර එහි තිබූ අල්මාරියක් ගිනි තබා විනාශ කිරීමට විරෝධය පළ කරමින් එමෙන්ම පාසලේ ජනෙල කිහිපයකට ඔවුන් විසින් අලාභහානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. නෝබුඩ් පොලිසිය ප්‍රකාශ කළේ විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. මිනිසුන්ගේ නැති බැරිකම් දැක දුක හඳුනාගෙන එහිත්වලට සිනහවක් දුන් තරුණයෙකු ගැනයි අද කතාව. දැන් අවධානය විදෙස් පුවත් වෙත. රුසියාවේ අමාත්‍යාංශ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ ඉදිකිරීම් නිවාස සහ උපයෝගිතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ කණ්ඩායමක් එහි දත්ත වෙනස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් රුසියානු රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ සයිබර් ප්‍රහාරයට ලක් වූද ඉදිකිරීම් නිවාස සහ උපයෝගිතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇතුළත් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂිත බවයි. මේ අතර බ්‍රිතාන්‍ය පළමු දිගදුර මිසයිලය යුක්‍රේනයට ලබා දී තිබෙනවා. ඒ රුසියාව බටහිර රටවල් වලට සිදු කර ඇති තර්ජනාත්මක තත්ත්වයන්ද නොසලකමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් ප්‍රකාශ කළේ M270 වර්ගයේ මිසයිල පද්ධතිය රුසියාවෙන් යුක්‍රේනයේ ආරක්ෂා කර ගැනීමට උපකාරී වනු ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසන්නේ යුක්‍රේනයට නව දිගුදුර මිසයිල ලැබුණහොත් රුසියාව මීට පෙර අවධානය යොමු නොකළ ප්‍රබල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර නැගෙනහිර සෙවරොඩොනෙට්ස් නගරය වටා දැඩි සටන් දිගටම පවතින බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පෙන්වා දී තිබෙනවා. සෙවරොඩොනෙට්ස්හි වීදි සටන් අඛණ්ඩව පවතින බැවින් කොපමණ හානියක් සිදු වී ඇද්ද යන්න අපැහැදිලි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊයේ දිනේ ලුහාන්ස් නගරයට එල්ල වූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් නිවාස 27ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ. මේ අතර ලොව සුප්‍රකට මෝටර රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes Benz ගෝලීය වලවිකල අදි සුඛෝපභෝගී මෝටර රථ ලක්ෂ 10ක් පමණ නැවත සේවා මධ්‍යස්ථාන වෙත කැඳවීමට පියවරගෙන තිබෙනවා. ඒ 2004 වසරේ සිට 2015 වසර දක්වා වෙළඳ පොළට නිකුත් කරනු මෝටර රථ මාදිලි කිහිපයක තිරිංග පද්ධතියෙන් දිරායාමේ තත්ත්වයක් අනාවරණය වීමත් සමගයි. ඒ අනුව MLGL සහ R මාදිලිවල සුඛෝපභෝගී මෝටර රථ ලක්ෂ 10ක් ලොව පුරා මෙලෙස නැවතත් සේවා මධ්‍යස්ථානය වෙත කැඳවා තිබෙනවා. ඉන් 70,000ක් පමණ ජර්මනිය තුලම අලෙවිකල වාහන බවයි Mercedes Benz සමාගම සඳහන් කළේ.
හෙට ජූනි 7 වෙනිදා ලෝක ආහාර සුරක්ෂිතතා දිනය ජූනි මාස 7 වෙනි දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා 1945 වසරේදී එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ආරම්භ කළ දිනයට ගෞරවයක් වශයෙන් උයි එම දිනේ නම් කර ඇත්තේ මෙරට පැරණිතම පුවත්පතක් වූ ඥාන අර්ථ ප්‍රදීපයේ පුවත්පත ප්‍රථම වරට මුද්‍රණය කර ඇත්තේ 1867 වසරේ ජූනි මාස 7 වන දිනයි පිටු 4කින් යුක්ත මෙම පුවත්පත ආරම්භ කිරීමට මූලික හේතුව වී ඇත්තේ අනාථ මඩම්වල නරත්තුව සඳහා ආධාර ලබා දීම වන අතර එම පුවත්පතේ මුල්ම කර්තෘවරයා වූයේ කොළඹ කන්දේ ජුවන් ප්‍රනාන්දු මහතායි පළමු එක් දින ජාත්‍යන්තර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ 1975 වසරේ ජූනි මාස 7 වන දිනයි. එය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේවත් ICC සංවිධානයේ විසිනුයි එංගලන්තයේදී පවත්වා ඇත්තේ. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි නම උදාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.